ආයිබුවන් අඩු මිලට වී මිලට අරගෙන ගබඩා කරලා තියලා මිල වැඩිවීම තුළින් විකුණලා ලාභයක් ලබා ගන්නේ කොහොමද සහ මේක බිස්නස් එකක් විදිහට කරගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව තමා මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ. ශ්‍රී ලංකාවේ වී සැපයුම කොපමණ ඉහළ මට්ටමක තිබුණත් කුඹුරුවල වී ඇසළු නෙලන කාලයට අනිවාර්යෙන් හැම වී වර්ගයකම වී මිල පහළ බසිනවා. වී සැපයුම වැඩිවීමට වඩා මේ මිල පහළ බසින්නේ වී මිලට ගැනීමට තරඟ කරන වී මෝල්කරුවන් නිසා වෙනුයි. ඔවුන් කුඹුරුවල ගොයන් කපන කාලයට සාමූහිකව ඒ ප්‍රදේශවල සිටිනා එකතු වෙලා වී අඩු මිලට තමා ගොවීන්ගෙන් ලබා ගන්නේ. ඉතින් කෙනෙක්ට පුළුවන් නම් මේ වී මිල අඩු කාලයක ටිකක් ලොකු මුදලක් යොදවලා වී කිලෝ සැලකිය යුතු මට්ටමක ප්‍රමාණයක් මිලට අරගෙන ගබඩා කරලා තියන්න මිල වැඩි කලක විකිණීම තුළින් හොඳ ලාභයක් ලබා ගන්නට පුළුවන්. මේ සඳහා ලොකුවට ගබඩා පහසුකම් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මාස 3ක් 4ක් වගේ කාලයකට මේ වී ටික ගබඩා කරලා තියන්න පුළුවන්. ගෙදරම තියෙන සාමාන්‍ය කාමරයක් මේ සඳහා හොඳටම ඇති. ගොයන් කපන කාලයට මිල පහළ බසින වී ගොඩක් දුරට මාස 3ක් 4ක් වගේ කාලයකදී නැවතත් ඉහළ යනවා. දැනට පවතින ප්‍රධාන වී වර්ග ගත්තොත් ගොයන් කපන කාලයට මේවායේ මිල ගණන් කොහොම වෙයිද කියලා මම සඳහන් කරන්නම්. සාමාන්‍යයෙන් නාඩු වී කිලෝ එකක් රුපියල් 35 40ත් වගේ, සම්බක් කිලෝ එකක් රුපියල් 40ත් 45ත් වගේ, කීරි සම්බක් කිලෝ එකක් රුපියල් 45ත් 50ත් වගේ වෙනවා. මේ මිල ගණන් කාලය සහ ප්‍රදේශය අනුව වෙනස් වන්නට පුළුවන්. ඒ වගේම මේ වී වර්ගවල මිල ගණන්වල ඉහළ යාම ගත්තොත් සම්බා සහ නාඩු යන වී වර්ග ටිකක් අඩු මිලකින් උපරිම වුණොත් රුපියල් 6කින් වගේ තමා මිල ඉහළ යන්නේ. නමුත් කීරි සම්බා වගේ ගත්තොත් රුපියල් 20කින් වගේ මිල ඉහළ යන අවස්ථාත් තිබෙනවා. මේ වැඩේ පටන් ගන්න කලින් කරන්න ඕනේ මේ වී වර්ග සහ වීවල මිල ගණන්වල ඉහළ යාම පිළිබඳව හොඳින් විශ්ලේෂණය කර බැලීමයි. සාමාන්‍යයෙන් කෙනෙක්ට පුළුවන් නම් සාමාන්‍ය ගණනක් යොදවලා කීරි සම්බා වගේ වී කිලෝ 5000ක් වගේ මිලට අරන් තියන්න මේ තුළින් වැඩි බෙහෙසක් නැතුවම හොඳ ලාභයක් ලබා ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් 55 ගානේ වී කිලෝ 5000ක් මිලට ගන්න ඔයාලට රුපියල් 275000ක් විතර මුදලක් අවශ්‍ය වෙනවා. වී කිලෝ 5000ක් කියලා කියන්නේ වීවර 110ක වගේ ප්‍රමාණයක්. අපි හිතමු ප්‍රවාහණය සහ අනිකුත් වියදම් වලට රුපියල් 25000ක් ගියා කියලා. මේ වී කිලෝ එකක් රුපියල් 15කින් වගේ මිල ඉහළ ගියොත් රුපියල් 75000ක් ආදායමක් තියෙනවා. රුපියල් 25000ක වියදම අයින් කළත් රුපියල් 50000ක ලාභයක් මෙතුණින් ලබා ගන්නට පුළුවන්. අපිට මේක ටිකක් ප්‍රායෝගිකව කරන්න අමාරුයි වගේ කියලා හිතුණට මේ විදිහට ලක්ෂ ගණන් හොයන අය ඉන්නවා. එකම දේ තිබෙන්නේ වී වෙළඳපළේ මිල පිළිබඳව ඔබ හොඳ අවබෝධයකින් සහ අවධානයකින් නිතරම සිටිය යුතු වීමයි. අනිවාර්යෙන් ගොයන් කපන කාලයේදී අඩු වෙලා තිබෙන වීවල තිබෙන මිල ගණන් මාස කිහිපයකින් ඉහළ යනවා. ඒ වගේම එක් කන්නේක කුඹුරු වැඩ කර අනිත් කන්නේ වී වගා කිරීමට තරම් හැකියාවක් නැති විටක, ඒ කිවේ වැස්ස වගේ නැති විටක මේ මිල වැඩිවීම තවත් වැඩිවන්නට පුළුවන්. ඒ නිසයි මම කීවේ වෙළඳපළේ සහ වී නිෂ්පාදනයේ සිදුවන්නේ කුමක්ද කියන එක පිළිබඳව හොඳ අවධානයකින් පසු වෙන්න කියලා. ගොයන් කපන කාලවල හැම ප්‍රදේශයකම වගේ බොහෝ ගොවින් වී විකුණා දමනවා තමන් වී වගාව වෙනුවෙන්ම දරන ලද නයතුරුස් බේරා දමන්නට. ඒ නිසා වී මිලට ගන්න තැනක් හොයන එක ඒ තරම්ම පහසු නැහැ. එසේම වී මිලට ගන්නා විට ඒවා හොඳ ගුණත්වයෙන් පවතින බව තහවුරු කරගන්න. විශේෂයෙන්ම දැන් බොහෝ ප්‍රදේශවල වී අසරු නෙලීම සඳහා භාවිතා කරන හාවෙස්ට භූතයා කියන යන්ත්‍රය තුළින් නෙලන වී කල් තබා ගන්නට දින දෙක තුනක්වත් වේලිය යුතුයි. එසේම මේ ගබඩා කරන වී කෘමිහානි, මීයන් වගේ සතුන්ගෙන් හානි නොවනසේ තබා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න. කොන්ක්‍රීට් පොලොවක් වුණත් හාරගෙන ඇවිත් වීවලට හානි කරන්නට මීයන් වැනි සතුන්ට පුළුවන්. ඒ වගේම වී මිල වැඩි වූ විට වී විකුණා ගැනීම සඳහා හොඳ කන්ටැක් කීපයකුත් තබා ගන්න. ඉතින් ටිකක් ලොකු මුදලක් යට කරලා මේක හොඳට වී මාකට් එකේ තියෙන මිල ගණනුත් එක්ක බලලා කෙනෙක්ට කරන්න පුළුවන් නම් වැඩි වෙහෙසක් නැතිවම මේකෙන් හොඳ ලාභයක් ලබා ගන්නට පුළුවන් වේවි. මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එකත් subscribe කරන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඔබට ජය වේවා.